не поїхав? Та? Куди він поїхав? Вигружаться від повних. І нам сюди віку. වෙනදා වගේම සුබ දවසක් කියන ගමන් අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනෙට්ස් කලාපයේ ප්‍රබල යුක්‍රේන බලකොටුවක් ලෙස 2014 වර්ෂයේ සිට යුක්‍රේනයේ භාවිත කරපු අවුඩුකා බලකොටුවේ සිට කිලෝමීටර් 9.5ක් පමණ දුරින් යුක්‍රේන අභ්‍යන්තරයේ පිහිටි ඔරලිව්කා ගම්මානය අද උදෑසන කාලයේ රුසියානු ගුවන් හමුදාව සහ පාබල හමුදාව විසින් එක්ව කරපු තීරණාත්මක ප්‍රහාරයක් තුළ අත්කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. අවුඩුකා කිව ගමන් ඔබට සෙලෙන්ස්කි මහත්තයාගේ සෙල්ෆි ඡායාරූපේ මතක් වෙනවා ඇති. කතාව දන්නවා නම් සිදුවීම ඔබට මතක ඇති. හරි, කතාව පැත්තට ආවොත් රුසියානු බටයන් මේ වන විට මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරවලට ගොඩක් යොමු වෙමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මොකද ඔවුන් දන්නවා යුක්‍රේනයට ක්ෂණිකව සිදු කරන ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන්න හැකියාවක් මේ මොහොතේ නැහැ කියලා. ඔවුන්ට විශාල ආයුධ හිගයක් තිබෙනවා වගේම විශාල බටපිරිසල හිගයකුත් තිබෙනවා. ප්‍රධානම දේ තමයි මේ සියලු කාරණාත් එක්ක යුක්‍රේන බටයන්ගේ මොරාල් ඉතා අවම මට්ටමක පවතිනවාද කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ප්‍රහාරයෙන් ඇමරිකානු ඒබ්‍රම්ස් වර්ගයේ යුද ටැංකියක් රුසියානු බටයන් විසින් අල්ලගත්ත කියලා තමයි දර්ශන උදාහරණෙම රුසියානු බටයන් ප්‍රකාශ කරලා තියෙන්නේ. Постой! Лучше! Пошли, пошли! දෙවැනි අප්ඩේට් එක තමයි ඔබ දන්නවා පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් වර්තමාන රුසියානු ජනාධිපති පුටින් මහතා නූතන රුසියානු ඉතිහාසයේ දෙවන්තම ජනාධිපතිවරණ ජයග්‍රහණය ලැබුවා. තත්ත්ව එසේ සිදියදී යුක්‍රේන බුද්ධ්‍යංශ ප්‍රධානි කිරිලෝ බුඩානෝගේ ඍජු නියෝග මත ක්‍රියාත්මක වන කුඩා කණ්ඩායමක් විසින් රුසියානු ජනපති නැවතත් ජනපති ලෙස දිවුරුම් දීමට පෙර ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණත් රුසියානු බුද්ධ්‍යංශ වෙත ලැබුණු තොරතුරු මත මෙම පිරිස කල්තියාම අත්අඩංගුවට ගැනීමට සමත්ව පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. රුසියාවේ තත්ත්ව නිවාස සංකීර්ණයක සැඟව සිටියේදී මේ පිරිස අල්ලාගෙන තිනවා. ඒ වගේම ඒ අවස්ථාවේ සිදු කරන ලද ප්‍රහාරයක් තුළ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඝාතනය වුණා කියලා තමයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ. මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු ආරක්ෂක මණ්ඩල නියෝජ්‍ය සභාපති වගේම හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වදේව ප්‍රකාශ කරන්නේ මෙයට දක්වන භයානක ප්‍රතිචාරය යුක්‍රේනය විසින් නියත වශයෙන්ම ගෙවුණු ඇති කියලයි. Обычно мы хотим встретить его с теми, кто нам дороже всего. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.